අපි හාමුදුරන්නේ දැන් සාමන්්‍ය අපේ ජීවිතවලට අඳුර වැටිෙන. එවගේ ජීවිත විවිධාකාර ගැටුම්වල අවල් වියවල්ලොල පට වන ස්වභාවයක් නිරන්තරෙන්ම මිනිස්සුන්ගේ ජීවිත තුළ තියවා. විටක හිනාවෙන මිනිස්සු තවත් බොහෝ වේලාවක් දුකයි ඉන්නවා අඩනවා. මේක තමාම මිස් ජීවිතය ස්භාවයක් අපේ හාමුදුරණේ හැබැයි පොදේ ගත්තම හැමෝම කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ. අපි කොච්චරු හොඳින් ඉන්න ගත් ජීතවලට අ අන්ඳරවැටනනි වගේ විධාකාර ගැටුම්වල්ල අවුල් විවල්ලො පැටලුණ ස්භාවයක් තමයි තියෙන්නේ මේක මේ සංසාරික බලපෑමක්ද. මේ ප්‍රායෝගික ජීවිතය හැකිතාක් දුරට ප්‍රශ්න ගැටලු ඇති නෝනාකාරෙන් අපි ජීවත් වනත් කොහේ හරි යන දෙයක් ඇැවිල් හරි මෙහම දෙයක් සිද්ධයවා මෙිනි සු හැමෝම කතා වෙන දෙයක්. අන්න එනිසා අද මුල්ම ප්‍රශ්නය විදියට මෙන මේ ප්‍රශ්නි මං ඔබවහන්සේකෙන් අන්න බලාපොරත්තියන අප හමුදුරනණ. නමුතස්සේ භගවතු වරතු සම්මා සම්බුද්දස්සේ, නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස තෙරුවන්සරණයි හැම දෙනාටම. ඉතාමත්ම වලිනා කියන ධර්ම සංකතනය, සිත නිවන මේ උතුම් සදහම් කතිකාවත ආරම්භ කරන මේ වෙලාවෙදි අපේ අනිල් මහත්මානන් ඉතාම වටින දහම් ගැටළුවක් තමයි දැන් මේ යොමු කළේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුල්කරගෙන මේ හැම ගැටලුවකටම ධර්මානුකූල ධර්මන්වය පිළිතුරක් ලබාදනටයි බලාපොරොත්තු වෙන්නේ. කෝනු හාසු කිමා නන්ඳු නිච්චං පජ්ජලිත සතින්, න්ද කාරීන ඕ නද්දා පදී පන්න ගවස්සත. බුදුරජණන් වහන්සේ ඒ උතුම් ගහථාවෙන් හන්නේ ප්‍රශ්නයක් සැබවින්ම ඔබාපෙන් යම්කිසි ප්‍රශ්නයක් හානු ඒම පැදුරණ. කෝන් හාසු කිමා නන්ද මොන වගේ හිනාාවද මොන හිනාවදද.කිමා නන්දු මොනානන්ද අද සහතුටක්ද මිලෝකයේ මිනිස්සු හිනාවෙනව සතුට වෙනවා හැබැයි මොන හිනාවදද. ඒවගේ මොන සතුටක්ද අන්දකාරයනු හ නන්දා පදී පන්න ගවිස්සිත. මහා ලොකු අඳුරකින් මිලෝකී වැසීගෙන නවා ලොක සත්වයා. ඉති මේ වැසීගෙන යන දැනි අඳුර තුළ ජීවත්වන ඔබට පදී පන්න ගවෙස්ත. ඇයි මේ අඳුරින් එලියට එන්න ඩාලෝකය දල්ුගන්න නැත්ති. තිවන් අර්ථකථනය කලම තරම කි ීරමට වැඩි. රිතියකින් තියනෙන නමුත් මංමේ තීරණෙවිදිට මම අර්ථගතනී කළා. එනිසා අපේ අලල් මහත් ඇහුව ඒ ප්‍රශ්නය මිනිස්ට්‍රුන්ගේ ජීවිතවලට නිතරුවම මේ නොුවක් විදිහි දුක්පීඩාවන් ඒ අඳුරු සෙවනැලි වැටෙනවා. ඉතින් මොනතරම යහපත් ජීවිතයක් ගත කරත් මොනවාහනි සංසාරයේ දෝසයකින්ද මේ බලපෑම එන්නේ කියලා ඔබතුමා බොහම ලස්සරටඒ දහම් ගැටලු ඇැවේ එ. ඇති මහද්‍යයා මෙහැම දේකටම හේතුව තමයි සසර කියන මේ බැම්ම. සසර ඉන්න මමත් ඔබතුමත් ලක්ෂ සංඛ්‍යද මේ ධර්මශ්‍රවනය කරන සියලු දෙනත්. මේ හැම දුකටම හැම කරදරයකට හැම පේඩාවකටම ගොදුරවෙන්නේ ඇයි කාගවත් දෝසයක් නිසා නෙවේ සංසාර අපි ඉන්න එක දෝසය. එන සසරෙන් එතර වෙච්ච නිකලේසි උත්තමයන් වහන්සේලාට ඔය මොනවත් කායිකදුක් මානසිකදු කිසිදු පීඩාවක් ඇත්තේ නැත. එ සසරින් එතර වෙච්චි බුදුරජණන් වහන්සේටත් නෑ ආතන් වහන්සේටත් නෑ. මටත් ඔබටත් අපි හැමෝට මත්ම සසරේ ඉන්න තාක්ම ඔය දුක්කරදර පීඩාට සංසාරතියයට. එනිසා බුදුරජණන් වහන්සේ වදාාරනවා මේ සසරින් එතර වෙන්නට සංසාරෙන් එතර වෙන්නට උත්සුක වන්න එතරවුණු ඔබට සංසාරයේ නැවත උපදින්නේ රැදි නිසා. මේ දුක දෝමනස්යන් මොනවකත් ඇත්ති වෙන්නේ නැත කියලලා උන්වහන්සිේ පෙන්න්නනු සාතිකයකින්. එ පැහරිලුම් අපට තේරුම් ගන්නට පුළුවනි සංසාරයේ ඉපදිමින් මැරමින් ඇනමි සාංසාරික ගමනිදී භාසතිවා කරූතිවා යම් වචන ප්‍රකාශ කිරීම නිසා. යම්මිදිහි ක්‍රියාවන් පැවැත්වීම නිසා එක අපගේ ඇවතුම් පැවතුම් නිසා සිතන් කයින් වචනින් අපි නිතුරූම රැස් කරන්න මනුවද කුසල් අකුසල් දෙකයි වැඩිපුර බෞුතරයක් අපි රැස් කරන්න උපදෝගන්නේ අකුසල් අකුසල් අකුසල්හි විපාක අපට පේන්නේ සැඟවිලා තියනවා ඒ සැඟවිලා තියනො බවයින් වැහිලා මේ ජීවිතයේ ජීවත්ව වනෝ ඒහිදත් ටිකක් විපාක ලබ නොහොඳ නරක වස්සියං කු සල්ලකුසල් විපාග මේ ජීවිතෙන් පපස ඒඊළඟ මතු ජීවිතවල විපාක ලැබෙන අපි කල්පනාගෙන අන අපි හොඳරට හිටියයන්නේ හොඳින් ගුණ ධම්පුරාග නින්න ඕන අනි උුණට අපට මේ විපාක තියෙනවන ොවාද මේ දුක් විපාක අපි කවදාවත් මේ අකුසල්ලයක් මේ ජීවිත දැන දැන මහා කුසැල් කරලන නමුත් අනි අපට කොයි තරන් මේ දුක් විපාක ලැබෙන අධි කල හිතන ඇත්තයි මේ ජීවිත ඔබ වර්තමානයේ බොහම හොඳින් හිටයටට සාංසාරිිකව ජීවිතවල යන්කිසි අකුසල කර්ම රැස්කරගත්තා. එව අපට පීණදිනෑ. ඒහි පාකත් අපබට ප්‍රෘති විපාක වශයෙන් එන ජීවත්වක් ඉන්න කාලයේ ලැබෙන විාකොලටගේන ප්‍රෘති විපාති විපාක අන්නේ වශෙන් ලැබෙනු එදිී නිසා මේවා ඔබට මටවිතරක් දෙව ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේටත් හරහතන් වහන්සේටත් ආරිශ්‍රාව කත්තමයන් වහන්සේලාටත් ඒ අන්තිම ජීවිතයේදී පවා විපාක විඳලා තියෙනවා. එනිසා ඒමන අන්තිම ජීවිත ඇති කරගත්ත රහතන් වහන්සේටත් එම ජීවිතයත් මෙව තියෙනවනං අපි ගැන කවර කතාර එන අපි වෙන්න ටෝනි උත්සාහමනුවා අද මේ සංසාරින් ඉක්මනින්ම එතරවෙීමට උත්සාහ කිරීම එතකොට ඔය කියන්නේකාරදර හිරන අපලූ පද්‍ර වාද්‍යියලු දුක්වලින් අතබිඳුණවා ජාති ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස කියන අපමන දුකරැසි ඔබ යි ගුණ එනං අරිහත්වයට පත්වුණ පත්තුල එම ජීවිතය පිළනුවන් පෑවෑෙන් පසෙන් නැවත උපදින්න නෑ. උපදින්න නැති බැබන් ඔබට විපාග දෙන්න ජීවිතයක් නැත එදයිවා හසි බවට පත්වෙනවා අන්නඒ නිසා මගේ තාම් කරුණාවෙන් ආදරෙන් ආරාධන කරනවා ඔබට ඕය ලබෙන විපාග මේ ජීවිතය විතරක් නේ මතු ජීවිතවලත් ලැබෙනවා. අතිද ජීවිතවලත් අපි ලැබවා ඒනම් මේි සංසාර දුකෙන් නිදහස්වෙන්නට සසරින් එතර වෙන්නට කටයුතු කළ හොත් අපට පුළුවන් කමතියෙනවා නැවත දුක් විපාගවෙදි නැති හොඳ ජීවිතයක් ඒඇන්න ජීවිතක්ල බන්නේ උතුම් තැනට අමරින් යසු භාාවයට මැරණ ත්ස බාව පත්තින මාමහා නිර්වාණ ධාතුව ශක්ෂාත් කිරිය මිනිසා ඒ සඳහ පුත්සක වෙන්න ඔබට ලැබෙනවේ දුක් විපාග ගැන කලකිරෙන්පා පින් කරනො අපි ඒනම් පින් කලත් අපට දුක් විපාග ලැබෙනොකළ එක් පින ගැන කලකිරින්න්නේෙ එපා ර්ම ගෙන වාසනය ගැන කලකිරන්න එපා විපාකය ගැන කලකිරන්න සසර මේ තරම් භයානකයිද. මේ තරන් දුක් විපාග සැරයිද. එනිසා අගුසල් කරන්නේ නැත කියන අධිෂ්ඨානයක් ඒ තුළ ඔබ අධිෂ්ඨාන කරගන්නට.